බුදුහාමුදුරුව උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී නිවන් දැකීම රූපක අර්ථයෙන් දක්වලා තියෙන්නේ ආලෝකෝ උදපාදි කියලා. ඒ ප්‍රකාශයේ වාචාර්ථය තමා ආලෝකය උදා වුණා කියන එක. මේ උදා වෙච්ච ආලෝකය භෞතික ආලෝකයක් නෙවෙයි. අධ්‍යාත්මික ආලෝකයක්. භෞතික ආලෝකය කියන්නේ ඉතාමත්ම සියුම් භෞතික පදාර්ථය. ඒ පදාර්ථය හැදිලා තියෙන්නේ පරමාණු වලින් නෙවෙයි, පරමාණුක න්‍යෂ්ටය වටා භ්‍රමණ වන ඉලෙක්ට්‍රෝන වලින්. පරමාණුක තද දේවල් තියෙන්නේ න්‍යෂ්ටියේ. ඉලෙක්ට්‍රෝන තියෙන න්‍යෂ්ටියෙන් පිට. ඒ ඉලෙක්ට්‍රෝන වලින් තමයි ආලෝකය නිර්මාණය වෙන්නේ. ඒක භෞතික නිර්මාණයක්, භෞතික පදාර්ථයක්. එතන පදාර්ථයක් කිව්වට දෙයක් නෙවෙයි, ස්පන්දනයක්. නූතන විද්‍යාවේ අලුත්ම සිද්ධාන්ත උඩ හැම භෞතික වස්තුවක්ම හැදිලා තියෙන්නේ විශ්ව ශක්තියේ කම්පනවලින්. වයිබ්‍රේෂන් කියන කම්පනවලින්. ඒ වයිබ්‍රේෂන් කියන කම්පනවලින් සිද්ධ වෙන රැල්ලක් හැදෙන එක. ඒ නිසා ආලෝක කියලා කියන්නේ ගමන් කරන තරංගයක්. ආලෝක තරංග. ඉරේ ඉඳලා ආලෝක තරංග පොළොවට ගමන් කරනවා. ඒ නිසා භෞතික ආලෝකය සංසරණය වෙන පදාර්ථයක්. නිර්වාණ ආලෝකය, නිර්වාණය කියන අධ්‍යාත්මික ආලෝකය සංසරණය වෙන ආලෝකයක් නෙවෙයි. ඒක හඳුන්වන්නේ නිස්සරණය කියලා. කම්පන නැහැ. තරංග හැදෙන්නේ නැහැ. ඒකට හේතුව නිවන් දැක්කට පස්සේ, රහත් වුණාට පස්සේ හිතේ කම්පන තරංග හැදෙන්නේ නැහැ. ඒ අදහස තමයි බුදුහාඳුරුව මහාමංගල සූත්‍රයේ 11 වෙනි ගාථාවේදී වදාරලා තියෙන්නේ චිත්තං යසන කම්පතේ කියලා. ඒ හිත් කම්පා වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ හිත් වැඩ කරන්නේ චුම්බක තරංග වලින් නෙවෙයි. චුම්බක කියන කාන්දම් ශක්තිය රහත් වුණාට පස්සේ නැහැ. ඒ බව නක්ඥාර්ථයෙන් පැහැදිලි කළ තියෙනවා මූල පරියාය සූත්‍රයේ අග පිටු කීපයේදී. රාතන් වහන්සේලා ගාව වායෝ ධාතුව නැහැ කියලා. වායෝ කියන කම්පන රාතන් වහන්සේලා තුල නැහැ කියලා. කාන්දම් ශක්තිය, චුම්බක ශක්තිය උන්වහන්සේලා ගාව වැඩ කරන්නේ නැහැ කියලා. චුම්බක ශක්තියෙන් යුක්ත වුණාට භෞතික ආලෝකය, ඒ කියන්නේ තරංග හැදුනට, අධ්‍යාත්මික ආලෝකයේ එහෙම තරංග හැදෙන්නේ නැහැ.
te bhavatama ara mang kalin matak kala mahamangala sutra ekalasini gathayen kiyenne rahatan wahanseyage sitthala kisima kampanayak naha kiyala eka tawadulla tahuru wenawa රතන් සූත්‍රයේදී යතින්ද කීලෝ පටවින් චිතුසියා චතුබ්බි වාතේ අසම්ප කම්පියක රතන් වහන්සේලාගේ සිත් හරියට නගරයක් ඉස්සරහා හිටපු ඉන්ද්‍රකීලයක් වගේ ඉන්ද්‍රකීලිය විශේෂ ලක්ෂණ තමයි ඒ කණුවේ යටට යන්නේ යන මහතයි ඒ ඉඳ ඒ කණුව හිටවට පස්සේ ආයි ඒ කණුව හෙල්ලෙන්නේ අන්නේ වගේ හතර දිග් භාගයෙන් හමන සුලංගින්වත් හෙල්ලෙන්නේ නැති ඉන්ද්‍ර කීලයක් වගේලු රාතන් වහන්සේලාගේ සිත් ඒ කියන්නේ සිත්වල ভাইබ්‍රේෂන් නැ කම්පන නැ ඒක නිසා ඒ සිතේ තියෙන ආලෝකය කම්පන වලින් භෞතික කම්පන වලින් ඇති වෙන ආලෝකයක් නෙවෙයි මේදී බුදුහාඳුරු ආලෝක උදපාදි කියන රූපක අර්ථයෙන් ප්‍රකාශයක් කළේ නිවන් දැක්කට පස්සේ ඒ හිතේ අන්ධකාරයක් නැහැ කියන්න. අන්ධකාරය කියන්නේ භෞතික ලෝකයේ භෞතික පදාර්ථයක් නෙවෙයි. ආලෝකයේ භෞතික පදාර්ථයක්. අන්ධකාරය කියලා කියන්නේ ආලෝකය වළක්වීමේ ප්‍රතිඵලයක්. දැන් අපිට රැයට අන්ධකාරය වශයෙන් දැනෙන්නේ මහ පොළොවේ හෙවණැල්ල. අන්ධකාරය කියන්නේ හෙවණැල්ලක්. හෙවණැල්ලක් කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයි. ආලෝකයේ තියෙනවා නම් හෙවණැල්ලක් නැහැ. හෙවණැල්ලක් හැදෙන්නේ ආලෝකයේ ආවරණය වෙනවා නම් විතරයි. එයින් පෙන්වුම් කරන්නේ රාත්‍රියට පස්සේ ඒ හිතේ ඇත්ත ආවරණය කරන කිසිම දෙයක් නැහැ කියන එක. ඒකයි නිවන හඳුන්වන්න සුඤ්ඤත කියන වචනේ පාවිච්චි කළ බුදුහාඳුරුව. පාලින් සුඤ්ඤත කියන්නේ සුඤ්ඤතා කියන්නේ සංස්කෘතෙන් සුඤ්ඤත්වය කියන අදහස දෙන වචනයක්. රාත්‍රිනාට පස්සේ හිත හිස් කියන්නේ හිත තුළ කිසිම මානසික නිර්මාණයක් නැහැ. අපි අපේ සිතිවිලි කියන්නේ ඒ මානසික නිර්මාණ වලට. හිතේ මැවෙන දේවල් වලට. එහෙම මැවෙන ඡායාවල් තමයි හිතේ තියෙන්නේ. මං කියන්නේ ඡායාව කියන්නේ හැවැල්ලක්. ඡායාවක් කියන්නේ ඇත්තක් නෙවෙයි. ඇත්තක් වගේ පේන බොරුවක්. ඒ හින්දා ඒකට කියනවා මායාවක් කියලා. කණ්ණාඩියක අපිට පේන රූපේ ඇත්තක් වගේ පේන බොරුවක්. කම්පියුටර් ස්ක්‍රීන් එක සිනමා ශාලාවක ස්ක්‍රීන් එක ටීවී ස්ක්‍රීන් එක පේන්නේ රූප ආලෝක තරංග වලින් හැදෙන රූප ඒවා ඇත්තක් නෙවෙයි ඇත්තක් වගේ පේන්නේ නැත්තක් ඒවා මායාවල් ඒ වගේ මායාවල් තමයි අපේ හිතේ චිත්තරූප වශයෙන් මැවෙන්නේ. ඒ මායාවල් ඇර මේ ලෝකේ වෙන කිසි දෙයක් අපිට දැනෙන්නේ නැහැ. ඒකට හේතුව අපි ලෝකේ දැනගන්නේ අපේ ඉන්ද්‍රියයන්ගෙන් ඒ කිසිම ඉන්ද්‍රියයකට මේ ලෝකේ තියෙන කිසිම දෙයක සැබෑ තත්ත්වය දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ චිත්තරූප කියන මායාවල් හැදෙන්නේ ඇත්ත නොදැනෙන
ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන වැරදි තොරතුරු උඩ. එයා බොරු, ඒවා මායාවල්. ඒ මායාවල් වලින් තමා අපේ හිතේ තියෙන ප්‍රකෘති ආලෝකය කියන බුදුනාට පස්සේ රහත් වුණාට පස්සේ උදා වෙන ආලෝකය වැහෙන්නේ ඒ මායාවල් වලින්. ඒකයි බුදුහාඳුරු උන්වහන්සේගේ ප්‍රථම උදානේදී බුදුනාට පස්සේ කරපු සඳහන් කරලා තියෙන්නේ බුද්ධත්වයේදී සිද්ධ වෙන මොකද්ද? විසංකාර ගතං චිත්තං. හිතේ සංකාර පහළවීම, මායාකාර චිත්තරූප පහළවීම, ඒ කියන්නේ සිතිවිලි පහළවීම, හිතෙන් එක නතර වුණා. නිවන් දැක්ක උත්තමයා හිතන්නේ නැහැ. හිතන්නේ නැතුවට දැනෙනවා. අපේ හිතේ තියෙනවා ඒ දැනන ශක්තියත් හිතෙන ශක්තියත්. දැනන ශක්තිය ක්‍රියාත්මක වෙන නිරායාසයෙන්. අස්කන්නාසී ඉන්ද්‍රයන්ට යම් යම් නිමිති දැනෙනවා. ඒක අපි ඕනකමින් කරන දෙයක් නෙවෙයි, ඉබේ සිද්ධ වෙන දෙයක්. ඇහැට පේන එක, කන්ට ඇහෙන එක, නහයට ගඳ සුවඳ දැනෙන එක ඉබේ සිද්ධ වෙන, නිරායාසයෙන් සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවක්. ඒ ක්‍රියාවල් වලින් චිත්‍රූප මවන එක තමා රාත් වෙනක නැති වුණේ. මොකද එතකොට දැනෙනවා, දැනිච්ච දේ ගැන හිතන්නේ නැහැ. හිතනකොට තමා චිත්‍රූප මැවෙන්නේ. අපේ හිතෙන් කියන්නේ වැඩ දෙකක් තියෙනවා. එකක් හිතට නිරායාසයෙන් අනායාසයෙන් ස්වභාවික යම් යම් දේවල් දැනෙනවා. හිත ආයාසින් ඕනකමි, චේතනාත්මකව. දැනන එක අචේතනිකයි, හිතන එක සචේතනිකයි. සචේතනිකව හිතන නිසා තමයි කර්ම ශක්තිය ඇති වෙන්නේ, නැවත නැවත උප්පත්ති ලබා දෙන. රහත් වුණාට පස්සේ කර්ම රැස් කරන්නේ නැහැ. ඒ කියන්නේ චේතනා පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේලාගෙන් මානසිකවත්, වාචසිකවත්, කායිකවත් සචේතනික ක්‍රියා කෙරෙන්නේ නැහැ. දැනෙන එක විතරයි තියෙන්නේ. චිත්ත රූප මැවෙන්නේත් නැහැ. මවා ගන්නෙත් නැහැ. ඒ නිසා ඒත හිස්. හිස් කියන්නේ ආලෝකය, ප්‍රකෘති ආලෝකය හිතේ තියෙන. වාහන කිසිවක් උදා වෙලා නැහැ. හිතේ නැහැ. ඒකයි නුවන් දැකීම ආලෝක උදාවක් කියලා කියන්නේ. කේවල සූත්‍රයේ නිවන විස්තර කරනකොට බුදුහාඳුරෝ කියනවා නිවන ගැන සබ්බතෝ පබං කියලා. හැම අතින්ම ආලෝකවත්. ඒ කියන්නේ වෙයිච්ච දෙයක් මොකක්වත් නැහැ. වෙයිච්ච දෙයක් නැත්තේ ඒක කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ හතරම ඒක නෑ කියලා. කේවල සූත්‍රයේ අන්තිම ගාථාවෙදී, අන්තිම දෙන ගාථාවෙදී කිසියම් භෞතිකවත්වයක් නැහැ කියලා. දීගන් රස්සන් එයාගේ දිග හරි කොට හරි මහත හරි හොඳ හරි නරක හරි කිසිම වත්තුවක් නැහැ කියලා. කිසිම දෙයක් නැති නිසා හේවනල්ලක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ හිතේ පවතින්නේ ආලෝකයේ පමණයි. ඒ අනුව හිත කියන්නේ නිවන් දැක හිතක් කියන්නේ ආලෝකමත් හිතක්. භෞතික ආලෝකයක් නෙවෙයි. භෞතික ආලෝකෙත් පදාර්ථ තියෙනවා. හිත හිස් නම් ඒ හිතේ කිසිම පදාර්ථයක් තියෙන විදියක් නැහැ. ඒකයි බුදුහාඳුරු ප්‍රකාශ කළේ මහපද්මයන් සූත්‍රයේදී ආකාශේ පදන් නැති කියලා. බුදුහාඳුරගේ අන්තිම ශ්‍රාවකයාට තිබෙන ලොකු ප්‍රශ්නයක් නිවන තියෙන්නේ කොහේද? නිවන තියෙන්නේ මොනවද කියන ප්‍රශ්නයක් තිබුණානේ. බුදුහාඳුර කිව්වා නිවන කියන්නේ කොහෙවත් තියෙන දෙයක් නෙවෙයි. සමනෝ නැති බාහිරේ. ඒ නිවන තියෙන්නේ අපේ හිතේ.
ඒ හිත මොකද හිස් හිතක්. ඒ හිත හිස් නම් ඒ හිතේ කිසි දෙයක් තියෙන විදිහක් නැහැ. ඒක නිසා නිවැරදි මොකුත් නැහැ. නිවැරදි මොකුත් නැති නිසා නිවැරදි තියෙන ස්වභාවික නෛසර්ගික සහජ ආලෝකය ආවන්නේ වෙලා හෙවණැලි වැටෙන්නේ නැහැ. අන්ධකාරය වෙන්නේ නැහැ. ඒ වගේම මිදහානිරු ප්‍රකාශ කරනවා ඒ නිවන අලුතෙන් ඇති වෙන දෙයක්වත් අලුතෙන් හැදෙන දෙයක්වත් අලුතෙන් උපදින දෙයක්වත් අලුතෙන් සකස් වෙන දෙයක්වත් කරන දෙයක් නෙවෙයි. ඒක තමා අපේ හිතේ අපේ විශ්වයේ තියෙන සැබෑ තත්ත්වය. ඒ ප්‍රකාශය සඳහන් වෙන්නේ අජාත සූත්‍රයේ කුද්දක නිකාය පළවෙනි කාණ්ඩේ 366 පිටුවේ තියෙන. ඒ කියන්නේ කියනවා ඒ නිවන අජාතං අභූතං අකතං අසංකතං කියලා. අජාත උපදින දෙයක් නෙවෙයි, අභූතං සිද්ධ වෙන දෙයක් නෙවෙයි, අකතං කියන්නේ කරන දෙයක් නෙවෙයි, අසංකතං කියන්නේ සකස් කරන දෙයක් නෙවෙයි. අන්න ඒ தත්ත්වය තමයි සැබෑ අධ්‍යාත්මික ආලෝකය. භෞතික ආලෝකයේ සංසරණය වෙන, ස්පන්දනය වෙන, තරංග හැදෙන, තරංග ගමන් කරන ස්වභාවයෙන් යුක්ත වුණාට මම කලින් කිව්වා වගේ මේ ආලෝකයේ කිසිම කම්පනයක්, ස්පන්දනයක්, තරංගයක් ඇති වෙන්නේ නැහැ. කිසිම නිර්මාණයක් නැහැ. නිර්මාණ වලින් ශූන්‍යයි. ඒකයි නිවන ශුන්‍යතාව කියලා කියන්නේ. ඒ හිස් භවයේ අපි ආලෝක වැහෙන කිසිවක් නැති නිසා ඒ හිස් භව තුල තියෙන්නේ හේවණල් නෙවෙයි, මායාකාරී හේවණල් නෙවෙයි, ඡායාවල් නෙවෙයි, ඡායාවල් රහිත හිත. අපේ හිතේ මැවෙන හැම චිත්‍රූපයක්ම ඡායාවක්, හේවණල්ලක්. අන්න හේවණල් වැටෙන එක, සිතුවිලි පහළ වෙන එක, චිත්‍රූප පහළ වෙන එක නතර වීම තමයි නිවන් දැකීම කියන්නේ. ඒ අවස්ථාවේදී සංඥාවල් දැනෙන එකත් නැතර වෙනවා. හිතන එක විතරක් නෙමෙයි. හිතීමට තුඩු දෙන සංඥාවල් පහළ වීමත්. ඒකයි සැබෑ නිවන අත්දකින්නේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියේදී වෙන්නේ. නිර්වාණ පානවයි කියලා කියන්නේ ඒ නිවන සර්ව සම්පූර්ණ වෙන එක. ඒකයි පරිනිර්වාණ කියන්නේ. හැම අතකින්ම නිවිලා අංග සම්පූර්ණ නිර්වාණය. සංඥා වේදයිත්‍ය කියන දැනන එක තියෙනවා රහතන් වහන්සේලාටත් බුදු වරුන්ටත්. අන්න ඒ දැනන ගතියක් නැති සම්පූර්ණ හිස් හිතක් තමා මතුවෙන්නේ නිරෝධ සමාපත්තියේදී. ඒ නිරෝධ සමාපත්තියෙන්ම පිරුණාන් පෑමදී. අන්න ඒක තමා නිවනයි කියන අධ්‍යාත්මික ආලෝකය. ඒ ආලෝකයේ උදාවීමක තමා ආලෝක උදපාදිකයයි. එනිසා බුදුහාඳුරුවෝ නිවන හඳුන්වන්න, නිවන් දැක්කයි කියන එක කියන්න ආලෝකෝ උදපාදි කියන රූපකාර්තයෙන් යුක්ත කාව්‍යමය ප්‍රකාශයක් කළේ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේදීම.